ඉතින් අපි තවම තින්නේ නැත්තල් සමය අසස් පියදුමෙනි. ඉතින් අපි ඒ එකම සුදු පවුලේ මංගල්‍ය සමරනවා. අපි සුදු පවුල ගැන මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කිරීම තුළ අපේ පවුල ගැන අපේ පවුලට මොනවාද සුදු පවුලෙන් ගන්න තියෙන ආදර්ශය, ඒ කැපකිරීම ආදරය, ඒ වගේම අපේ පවුල කොහොමද කිතුණු පවුලක් විදියට ශක්තිමත් කරගන්නේ කියන දේ ගැන අද අපි මෙනෙහි කරන්නට යනවා. ඔව් ජනිත් ප්‍රියතුමනි, ඉතින් මේ නත්තල් කාලේ එන මූලිකම මංගල්‍යයක් විදිහට සුදු පවුලේ මංගල්‍ය අද දවසේ මේ වැඩසටහන අපි සම්පූර්ණයෙන්ම වෙන් කරන්නේ සුදු පවුල ගැන කතා කරන්න. ඒ නිසා අද දවසේ අපි හිතුවා ඔබත් එක්ක බෙදා ගන්නට සුදු පවුලේ මංගල්‍ය මංගල්‍යයක් ආකාරයට කතෝලික සභා සම්ප්‍රදායට එකතු වුණු හැටි, ඒ සහ සම්බන්ධ වෙලා තියෙන සියලුම කාරණා ගැන පුංචි විපරමක් කරලා බලන්නට. එහෙම නේද ජනිත් පියතුමනි? එහෙමයි. ඒ විපරමත් එක්ක අසීස පියතුමනි, අපි සුදු පවුලේ මංගල්‍ය දවසට નિયમિત වූ සුදු සුවිශේෂ පාටේ අරගෙන ඒ තුල තියෙන ඒ සුදු පවුලේ ඒ චරිත ලක්ෂණ අපි මෙනෙහි කරන්නට යෙදෙමු. විශේෂයෙන් ඒ සුසිච් පාටේ තුල අපිට පෙන්눔 කරනවා සුදු පවුලේ අරගලයක් ඇති වෙනවා. ජේසු නැති වෙනවා. ජේසු කොහෙද ඉන්නේ කියලා දේව මෑණියුන් ජුසිතුමනුත් හොයනවා. එහෙම හොයලා අවසානයේදී ජේසුතුමා ඒ තමාගේ ජීවිත අවබෝධය අයිති කරගන්නවා වගේම දේව මෑණියන් සහ ජුසිතුමන් තේරුම් ගන්නවා. දැන් දෙවන් වහන්සේ දුන්නු මේ තෑග්ග දැන් වැඩි වීරපත් වෙනවා. ඔව් දැන් ලොකු තරුණෙක් වෙන්න යන්නේ කියන දේ තේරුම් ගන්න ඒ සුවිශේෂ පාටේ ගැන මෙනෙහි කරන්නත් අපි යෙදෙනවා. ඔව් ජනිත් පියතුමනි, ඉතින් මේ කියනව කාරණා සියල්ලම එකතු කරගෙන අපි අපේ පවුල් ජීවිතවලට අපේ කිතුණු පවුල් ජීවිතවලටත් අද දවසේ හැරිලා හොඳ සෝදසියක් කරන්නටයි යන්නේ. ඒ තුල දෙමාපියන්ගේ කාර්යභාරය, භාර්යාවක් ස්වාමි පුරුෂයෙක් විදිහට කාර්යභාරය, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට කාර්යභාරය පමණක් නෙවෙයි, දරුවෝ විදිහට දරුවන්ට පැවරෙන කාර්යභාරය ගැනත් අපි මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කිරීම තුළින් සුද්ධ වූ පවුල පරමාදර්ශයක් බවට පත් කරගෙන ඒ අනුගමනය තුළ අපේ පවුලත් සුද්ධවන්ත කරගන්නට අපි කළ යුතු කාර්යය මොකක්ද කියන එක අපි කතා කරනවා. ඒ වගේම ඒ සුද්ධවන්ත භාවය රැකගන්නට අපිට තියෙන අමාරුකම් ජයගන්නට යාඥාව තුළ අපි ජීවත් විය යුතුයි කියන කාරණයත් අද දවසේදී අපි කතා කරනවා. ඉතින් මුලින්ම අපි මේ සුදු පවුලේ මංගල්‍ය ආරම්භ වුණේ කොහොමද, ඒ ඉතිහාසය මොකද්ද කියන දේ තේරුම් ගන්නට මෙනෙහි කරන්නට ඉදෙමු. පවුල කියලා අපි හඳුන්වන්නේ මරියතුමිත් ජුසේතුමත් ජේසු බිලින්දන් ගෙනුන් සමන්විත වුණු පවුල. මේ පවුල සුදු සභා මාතාව අපිට කතෝලික පවුලේ පරමාදර්ශය විදිහට පිරිනමනවා. මොවුන් තිදෙනාගේ ජීවිතය සුද්ධ ලියවිල්ලේ ලියවිලා තියෙන විදිහට ඒ ආදර්ශය අපේ ජීවිතයට ගැනීමේ වටිනාකම සුදු සභා මාතාව අපිට පෙන්වලා දෙනවා. ඒ නිසා වෙන්නට ඇති නත්තල් මංගල්‍යයට පස්සේ සුදු සභා මාතාව අපිට මේ මංගල්‍ය ලබා දීලා තියෙන්නේ ඊළඟ ඉරුදින නත්තලෙන් පස්සේ එන මුල්ම ඉරුදින සමරන්නට. සුදු පවුල ගැන දේව වචනේ සුවිශේෂකවරු දෙදෙනෙක් සඳහන් කරනවා. මොකද ලූක් සහ මතෙව් කියන සුවිශේෂ දෙකේ පමණයි
අපිට ජේසුතුමාගේ කුඩා කාලය ගැන උන්වහන්සේගේ උපත ගැන කරුණු අසන්නට ලැබෙන්නේ. එනිසා මේ සුදු ලුක් සුවිශේෂය සහ මතෙව් සුවිශේෂය අපිට සුදු පවුල ගැනත් විස්තර දැනගන්නට පුළුවන් මුල් පරිච්ඡේදවලදී. මේ කියන පරිච්ඡේදවලට අනුව අපි ජේසුගේ ඉපදීම ගැන ඒ ඉපදීම වුණු ආකාරය නිසා මරියතුමී සහ ජුසේතුමා අතර සිදු වුණු අරගලය ගැන අවසානයේ ජුසේතුමා මේ පවුල බාර ගන්න විදිය ඊට පස්සේ මේ දරුවාගේ උපත ජේසුගේ උපත ඒක සිදු වෙන ආකාරය ඒකට සාක්ෂි දරන්නට පැමිණුණු අය ගැන ඒ වගේම මේ උපත නිසා කලබලයට පත් වුණු හෙරෝද්ගේ සාහසික මිනිස් ඝාතනය ගැන ලදරු ඝාතනය ගැන ඒකෙන් මේ දරුවාව මුදා ගන්නට මේ දෙමව්පියෝ කරන අරගලය ගැන ඒ වගේම ජේසුගේ කුඩා කාලයේදී ජේසුව දේව මාලිගාවේ නැතිවීම සම්බන්ධ මේ වගේ එක් එක් කතා පුවත් සුද්ධෝ පෞලහා ගෙතුණු කතා පුවත් අපිට මේ සුවිශේෂ දෙකේ පළවෙනි පරිච්ඡේදවලදී ආහන්නට ලැබෙනවා. සුද්ධෝ පෞල කියන මංගල්‍ය කතෝලික සම්ප්‍රදායට එකතු වෙන්නේ මෑත ඉතිහාසයේදී. 15 වන සියවසේ අගභාගයේදී තමයි මේ හා සම්බන්ධ යම්කිසි භක්ති අභ්‍යාසයක් ලෝකයට එන්නේ. 17 වන සියවසේදී තමයි 13 වෙනි ලියෝ සුද්ධෝත්තම පියතුමා මේක ප්‍රාදේශීය මංගල්‍යයක් විදිහට සමරන්නට අවස්ථාව ලබා දෙන්නේ. 20 වෙනි සියවසේදී තමයි සුද්ධෝ පෞල මංගල්‍යයක් විදිහට කතෝලික විශ්ව සභා ලිතට එකතු වෙන්නේ. එතෙන් සිටන් මේ දිනවකවානු වෙනස් වුණත් අවසානයේ අද අපිට ලැබිලා තියෙන විදිහට සුද්ධෝ පෞලේ මංගල්‍යය අපි සමරන්නේ නත්තල් දවසට පස්සේ එන පළවෙනි ඉරිදා. මේ මංගල්‍යය සමරන්නට සුද්ධෝ සභා මාතාව අපිට ආරාධනා කරනකොට ඒ ආරාධනාව පිටුපස තියෙනවා මේ පවුල දිහා අපිත් කතෝලික පවුල් විදියට බැලීමේ උවමනාව. ඒක තමයි මේ මංගල්‍යයට මූලිකම වෙන හේතු කාරණය. ඒ අනුව සුද්ධෝ පවුල තුල තිබුණු ගුණාංග අපේ පවුල් තුල ගොඩනැගීම අපේ පවුල් තුලට ඒ ආදර්ශය ලබා ගැනීම දේව මඟ පෙන්වීමට අනුව ජීවත් වීම කතෝලික ආකාරයට දරුවන්ව හදාවඩා ගැනීම වෘතවත් පවුල් ජීවිතය මේ වගේ ගුණාංග කිතුණු පවුලට දායාද කිරීම තමයි මේ මංගල්‍යයේ අරමුණ වෙන්නේ. ඉතින් මේ මංගල්‍යය අපිට උදව් කරනවා අපේ පවුල් ජීවිතවල අපේ කතෝලික පවුල්වලට සුද්ධවන්ත භාවයක් එකතු කරගන්න සුද්ධවන්ත පවුලක් විදියට සමාජයට ආදර්ශයක් දෙන පවුලක් විදියට අපේ ජීවිතය ගොඩනගා ගන්නට. මරිය ජොසේ ජේසුස් සමීර නාසරෙත් ගමේ ක්‍රිස්තුවන් තුල මා ප්‍රියාදර සහෝදර සහෝදරයනි, අද දවසේදී අපි සුද්ධෝ පවුල ගැන මෙනෙහි කරන්නට වෙහෙස වෙමු. ඒ වෙහෙස වීම තුල විශේෂයෙන් සුද්ධෝ පවුල තුල ඔවුන් බෙදාගත් ඒ ආදරය, ඔවුන් කරපු ඒ කැපකිරීම අපේ පවුල තුලත් කිතුණු පවුල තුලත් අපි කොහොමද ජීවත් කරවන්නේ, එකිනෙකා ආදරයෙන් අම්මා තාත්තා දරුවෝ කොහොමද එකිනෙකා කැපකිරීමෙන් ජීවත් වන්නේ කියන දේ ගැන ඉගෙන ගන්නට මෙනෙහි කරන්නට අපි වෙහෙසෙමු. ඉතින් මම හිතුවා සුද්ධෝ පවුලේ මංගල්‍ය දිනට નિયમિત වූ සුවිශේෂ පාඩය අද දවසේදී මේ මෙනෙහි කිරීමට ගන්නට. ඒ තමයි ලූක්තුමාගේ
සුදුසු විශේෂයේ දෙවෙනි පරිච්ඡේදයේ 41 වෙනි වගන්තියේ ඉඳලා 52 වෙනි වගන්තිය දක්වා කොටස. මෙහිදී අපි දකිනවා ලස්සන සිදුවීම් කිහිපයක්ම විශේෂයෙන්ම සංකේතාත්මකව සුදු පවුල ගැන කතා කරනවා. එහිදී අපේ පළවෙනි අවධානම යොමු කරන්න ඕනේ සුදු පවුල තුල අරගලයක්. සුදු පවුල තුල අරගලයක් ඇති වෙලා ඒ තමයි ජේසුතුමන් නැති වෙලා මංගල්ලිට ගිය මේ පවුල ආයේ හැරිලා එද්දී තමාගේ පවුලේ එකම පුත්‍රයානන් නැති වෙලා සුදු සුවිශේෂයේ ඒ කොටසේ පළවෙනි වගන්තිය දිහා බලද්දී අපි දකිනවා මේ අවුරුදු පතා මේ විවිධ මංගල්‍යයන් උදෙසා මේ ජුදෙව්වන් ජෙරුසලම් මාලිගාවට යනවා සාමාන්‍ය පිරිමි ජුදෙව්වෙක් අවුරුද්දට තුන් වතාවක් ජෙරුසලමට යන්න ඕන ඒ වත්පිළිවත් ඉෂ්ට කරන්න ඉතින් ඒ පුරුද්දර තමයි ජේසුවත් අරගෙන මේ සුදු පවුල යන්නේ ජෙරුසලමට ගිහිලා ඒ මේ වත්පිළිවත් ඉෂ්ට කරනවා ඒ වගේම 42 වෙනි වගන්තිය දක්වා එද්දී උන්වහන්සේ 12 සැවිරිදී වුණා අවුරුදු 12යි දැන් ජේසුට මේක හරිම ලස්සන ස්ථානයක් ජේසුගේ ජීවිතයේදී දැන් ජේසු වැඩිහිටියෙක්සේ සලකන වයසට ඇවිල්ලා ඒ වයසේ මේ අවුරුද්දේ විශේෂාකාරයෙන් ජේසු යනවා ජෙරුසලම් මන්දිරයට එතකොට ජේසු දැන් පුංචි දරුවෙකුත් නෙමේ ඒ වුණාට වැඩිහිටියෙක් වෙමින් කරුණු කාරණා තේරුම් ගනිමින් ජීවත් වෙන තරුණෙක් බවට පත් වෙලා එතකොට සාමාන්‍යයෙන් තරුණෙක් නැතිනම් මේ වගේ වයසේ ඉන්න ළමයෙක් අපි කියමු අම්මා තාත්තාත් එක්ක වැඩිපුර ගැවසෙන්නේ නැහැ මේ වගේ මංගල්‍යයකට ගියාම මේ වගේ දුර ගමනක් ගියාම ඉතින් තාත්තා හිතනවා ජුසිතුමන් හිතනවා අම්මත් එක්ක කියලා අම්මා දේව මෑණියන් හිතනවා ජුසිතුමන් එක්ක කියලා මොකද මේ අවුරුදු 12 දී ඒ නිදහස ජේසුට තිබ්බා එක්කෝ ඒගොල්ලෝ යන කරත්ත පොලිමේ ඉස්සරහෙන් යන්නේ කාන්තාවන් සහ ළමුන් ඒ අයත් එක්ක යන්න ඉඩ කඩ තිබ්බ නිදහස තිබ්බ ජේසුර නැත්නම් තාත්තලත් එක්ක පිරිමි උදවියත් එක්ක නිදහස තිබුණා ඒක හින්දා මෙතන දෙපැත්තෙන්ම හිතුවේ ජේසු එතන කියලා එතකොට ජේසු ඉන්නේ ජෙරුසලමේ ජේසු ඒ අවුරුදු 12ක දරුවා ඔහුගේ ජීවිතය අවබෝධ කරගනිමින් ඉන්නේ ඒ වැඩෙනවා ඒ තරුණෙක් විදියට එතකොට අම්මා තාත්තා කලබල වෙනවා ඇයි මේ නිකම්ම දරුවෙක් නෙමේ දෙවියන් වහන්සේ විසින් දුන්න දෙවියන් වහන්සේගේ පුත්‍රයාවයි නැති වෙලා තියෙන්නේ එතකොට අම්මා තාත්තගේ පැත්තෙන් ඔන්න කලබලයක් ඇති වෙලා දරුවෙක් නැති වෙනා කියන්නේ ඒ අනිත් පැත්තෙන් ජේසු කරුණු කාරණා තේරුම් අරගෙන තමාගේ ගමන යන්න පටන් ගන්නවා එතකොට අම්මයි තාත්තයි දරුවගේ මේ සංදි දෙකක් ඔවුන්ගේ මාර්ග දෙකක් අවබෝධයන් දෙකක් එකතු වෙන තැන අන්න එතන අරගලයක් ඇති වෙලා සුදු පවුල තුල මට මතකයි පහුගිය දිනක ළමා ක්‍රියාකාරී වීරයෝ විසින් සංවිධානය කරපු මේ සාහිත්‍ය වැඩසටහනක ගීත භාවනාවක කොටසක එක අම්මා කෙනෙක් තාත්තගේ ආදරය ගැන කතා කරද්දී ඒ අම්මා තමගේ සැමියා තුළ ඒ තාත්තගේ චරිතය දකිනවා ඒ තමයි ඒ ගෙදර දේනිය වැඩිමහල් වුණ දවසේදී තාත්තා ඇයව බදාගෙන අඬනවා දැන් මේ දරුවා වැඩිවියටපත් වෙලා තමගෙන් ඈත් වෙලා යන්න කාලය ලම් ලම් වෙනවා කියලා දේ තාත්තට තේරෙනවා ඒ තාත්තගේ ආදරය බෙදා ගන්නවා එතකොට මේ දේව මෑණියුන් ජුසේතුමන් අර පුංචි දරුවා නැති වෙලා කියන අවබෝධය ඇති වෙද්දී ජේසු වෙනත්ම අර්ථකථනයක් මේ සිද්ධියට මේ අවස්ථාවට ලබා දෙනවා මොකද ඒ අම්මටවත් තාත්තටවත් තාම ඒ නිදහස ලබා දෙන්න ආසාවක් නැහැ. ඉතින් මේක තමයි අපේ පහුල තුල තියෙන අරගලය. ඉතින් මේ අවස්ථාවේදී කොහොමද ජේසු මේ හැම දෙයක්ම निराකරණය කරගෙන
නැවත යනවා ඔවුන්ගේ ඒ ප්‍රදේශයට. ඉතින් මේ සුදුසු විශේෂයේ අන්තිම කොටසේ 51 සහ 52 වෙනි කියන වගන්තිය තුල අපිට සුදු බයිබලයේ කියනවා කොහොමද ජේසු ඒ ඉතුරු අවුරුදු 18 හැම මිනිස්සෙක් එක්කම සුහදශීලීව ආදරයෙන් ජීවත් වුණා වගේම දෙවියන් වහන්සේට ප්‍රසන්නව ඔබ මම වගේම සාමාන්‍ය මිනිස්සෙක් සාමාන්‍ය ළමෙක් සාමාන්‍ය තරුණෙක් සාමාන්‍ය වැඩිහිටියෙක් බවට පත් වෙන ඒ අවුරුදු 18 18 කාලේ පුරාවටම ඔබ මම වගේ උන්වහන්සේ කොහොමද නාසරෙත්ටි වැඩුණේ කියන දේ ගැන මේ 52 වෙනි වගන්තියේදී කියනවා. ඉතින් මේ හැම දෙයක්ම මේ සුවිශේෂ පාඩේ කැටි කරලා අද අපි කියගෙන හැර දක්වනවා. සමින්දුන් වෙත ගරු සරුව නිසා පති පති නියනි කුණුන් දෙති යට හත් සිසිපීතුමනි නත්තල් කාලය දැන් අපි සමරමින් ඉන්නවා තාම සුදු පවුලේ මංගල්‍ය එතකොට ඒ දේ ගැන වැඩිපුර මෙනෙහි කරන්නද අපි වෙලාවක් ගත කරමු අපි සුදු පවුලේ ඉතිහාසය ගැන වගේම සුදු බයිබලයේ තුල කතා කරා සුදු පවුලේ ඒ කැපකිරීම ජේසුගේ ඒ චරිතය දෙමාපියන් කරන අරගලය ගොළු කරන කැපකිරීම විශේෂයෙන් දේවමෑණියන්ගේ මංගල්‍ය දවසකදී අසිසපීතුමනි අපි දේවමෑණියන් දෙවන් වහන්සේට එසේය කියපු වෙලාවේ ඉඳලා දේවමෑණියන් කොච්චර දේවල් කැප කරාද කියලා අපි මෙනෙහි කරනවා. ඒ දේවමෑණියන්ගේ චරිතය තුළ අපි දේවමෑණියන් ඒ කරපු කැපකිරීම වෙනුවෙන් එතුමිය ඉදිරියේ යාඥා කරනවා. ඒ වගේම අසිසපීතුමනි ජුසිතුමන්ගේ මංගල්‍ය දවසේදී එතුමා නිහඬව සුදු පවුල වෙනුවෙන් දේවමෑණියන් වෙනුවෙන් මේ ගැලවීම ඉතිහාසයේ කරුණා කාරණා වෙනුවෙන් කරපු ඒ කැපකිරීම නිහඬව චරිතයක් වෙලා ජුසිතුමන් තාත්තා කෙනෙක් විදියට කරපු කැපකිරීමත් දේවමෑණියන් අම්මා කෙනෙක් විදියට කරපු කැපකිරීමත් අපි මෙනෙහි කරනවා. ගොඩක් වෙලාවට අසිසපීතුමනි විවාහ මංගල්‍ය පූජාවකදී මම දේශනා කරන්න ගන්නේ සුවිශේෂ පාඩක ජෝහන්තුමාගේ සුදු සුවිශේෂයේ මේ කානා නුවර මගුල් ගෙදර ඒ වතුර වයින් කරපු ඒ පාටය. එතනදී හරි ලස්සන සිදුවීමක් සිදු වෙනවා. ජේසු අර යුදෙව්වන් විසින් පිරිසිදු වීම වෙනුවෙන් යොදා ගන්න භාජන තමයි කරගන්නේ තමාගේ පළවෙනි ප්‍රතිහාරය කරන්න. ජේසු කියන්නේ නැහැ මේ පළවෙනි ප්‍රතිහාරය කරන්න යන්නේ මම මට අලුත්ම භාජන ගේන්න කියලා. ජේසුගේ තියෙන දේ අරගෙන එතන ප්‍රතිහාරයක් සිද්ධ කරනවා. එතකොට අපි පෞල් ජීවිතය ගැන මේ විදිහටම හැරිලා බලපුවාම අසිසපීතුමනි අපි දැනගන්න ඕන විවාහ ජීවිතය කියන්නේ නැතිනම් දෙවියන් වහන්සේ මව පෞල කියන්නේ ඒක අභිරහසක්. එතකොට මේ අභිරහස තුල දෙවියන් වහන්සේ අම්මා කෙනෙක්ව තාත්තා කෙනෙක්ව නැතිනම් පිරිමියෙක්ව ගැහණු කෙනෙක්ව ස්වාමි පුරුෂයෙක්ව වහරයාවක්ව එකතු කරන්නේ ඒ අභිරහසක් තුල. ඒ අභිරහස තුල ප්‍රතිහාරයක් සිද්ධ වෙනවා හැමදාම එදින් දෛනික ජීවිතය තුල. එතකොට එතනදී අපි ඉන්න විදියට අම්මා කෙනෙක් විදියට ඉන්න විදියට අරගෙන ගැහණු ළමෙක්ව තාත්තා කෙනෙක් විදියට පිරිමි ළමෙක්ව ඉන්න විදියට අරගෙන එතන ප්‍රතිහාරයක් සිද්ධ කරන්නේ. කවදාවත් අලුතෙන්ම මවපු පිරිමි කෙනෙක්වත් අලුතෙන්ම මවපු ගැහණු කෙනෙක්වත් අරගෙන පවුලක් හදන්නේ නැහැ දෙවියන් වහන්සේ. එතකොට අපේ තියෙන හොඳ ගති කුණ දක්ෂතා වගේම අපේ තියෙන අඩුපාඩුකම් ඒ හැම දෙයක්ම එක්ක තමයි අපි පවුලක් ගොඩනගන්නේ. එහෙම නේද සිස්මිතුමනි? විශේෂයෙන් මේ අපේ තියෙන අපේ අතීතය අපේ දුර්වලකම් මේ හැම දෙයක්ම අරගෙන තමයි අපි පවුලක් විවාහ ජීවිතයක් ආරම්භ කරන්නේ. ඒදී අරගෙන දෙවියන් වහන්සේ අවිරහස තුල ප්‍රතිහාරයන් සිද්ධ කරනවා. එදිනදා ජීවිතයේ යම්කිසි අඩුපාඩුකම් සිද්ධ වෙද්දී
ඒ කැපකිරීම ඒ ආදරය තියෙනවා නම් දෙවන් වහන්සේ එතන ප්‍රාතිහාර්යක් සිද්ධ කරනවා ඒ වුණාට අවාසනාවට අසස් පීතුමිනි විශේෂයෙන් අද පවුල ගැන කතා කරද්දී මේ දේ කියන්නට ඕන මේ මාධ්‍ය විසින් මේ සමාජය විසින් අපිට පවුල කියලා දේවල් පෙන්නුම් කරන්නේ අර අපි කියන්නේ විශේෂයෙන් ගැහැණු ළමෙක් පිරිමි ළමෙක් තරුණ කාලේදී අර ඩ්‍රීම් බෝයි කෙනෙක්ව ඩ්‍රීම් ගර්ල් කෙනෙක්ව තමයි හොයන්නේ නැතිනම් අපි මේ නාට්‍ය තුල දකින අර ලස්සන නැතිනම් ඒ ගුණවත් චරිතයක් තමයි අපි හොයන්නේ මගේ සහකාරය විදිහට ඒ විතරක් නෙමෙයි වැඩිහිටියොත් අර නාට්‍ය තුල දකින නැන්දම්මව නැතිනම් නාට්‍ය තුල දකින ලේලියව තමයි හොයන්නේ මේ සැබෑ පොල් ජීවිතේ යථාර්ථය තුල අපිට ඒ දේ නැහැ ඉතින් ඒ දේ නැති වුණාම එතන අරගලයක් ඇති වෙනවා එතන ප්‍රශ්නයක් ඇති වෙනවා අපි දකින සිහින කුමාරයවත් සීන කුමාරියවත් නැති වෙකට එතන ස්වාමි පුරුෂයා බහාර්යාව සහ නෑදෑයි නැන්දම්ම ලේලිය ප්‍රශ්න ඇති වෙන්නේ අපිට යථාර්ථයට මුහුණ දෙන්න බැරි වුණ තැනදී ඒත් සුදු පවුල දිහා බලපුවාම අපිට පේනවා ඒ අර්ගලිය තුලින් ගොඩනැගුණු පවුලක් කැපකිරීම තුලින් ගොඩනැගුණු පවුලක් එකිනෙකාව විශ්වාසවන්තකමින් ආදරය තුල ගොඩනැගුණු පවුලක් ඒ අරගලය තුල තමයි ඔවුන් ගමන ගියේ දෙවන් වහන්සේගේ ගමන වුණාට දේව මෑණියන්ට ජුසේතුමන්ට ගොඩක් දේවල් කැප කරන්න සිදු වුණා. ඉතින් දෙමාපියෝන් දිහා බලපුවාම අද දවසේදී මට මෙන්න මේ කරුණ කාරණා ටික කතා කරන්න ඕන කියලා හිතුණා. මට හිතුණා දරුවන්ට ඔබ වහන්සේ යම් කිසි ආකාරයේ පණිවිඩයක් ගෙනේ කියලා මේ සුද්ධ මංගල්‍යයේ මේ සුදු පවුල ගැන මෙනෙහි කරන මොහොතේදී. ඔව් ජනිත් පියතුමනි දැන් අපි ඔය කතා කරන මේ ස්ත්‍රිය සහ පුරුෂයාගෙන් ඇති වෙන පවුල දරුවොත් එක්ක වෙනස්ම තලයකට යනවානේ. මේ දරුවොත් එක්ක තමයි පවුලක් පූර්ණත්වයට පත් වෙනවා කියලා අපි හිතන්නේ. නමුත් දරුවෝ නැතුව වුණත් මේ පවුලේ තියෙන පූර්ණත්වය තියෙනවා. නමුත් දරුවොත් එක්ක අපිට සාමාන්‍යයෙන් හම් වෙන කිතුණු පවුලක දෙමාපියන් දරුවන් එකට තමයි ඉන්නේ. නමුත් මේ දෙමාපියන් සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාවය ඉතාමත් වටිනවා, වැදගත් වෙනවා. මේ පවුල කිතුණු පවුලක් කරගන්නට ඒ කිතුණු භාවය සුද්ධවන්ත භාවයක් කරා අරගෙන යන්නට. ඒ නිසා අද වගේ දවසක අපි සුද්ධ පවුල ගැන මෙනෙහි කරනකොට මේ සතිය විශේෂයෙන්ම අපි සුද්ධ පවුලේ මංගල්‍ය සමරලා ඉන්නේ. සුද්ධ පවුල ගැන මෙනෙහි කරනකොට අපිට අමතකම කරන්න බැරි දෙයක් තමයි ජනිත් පියතුමනි මේ දරුවන් හා දෙමාපියන් අතර තියෙන සම්බන්ධතාවය. මා දැබර දරුවනේ ඔබේ ජීවිතය මෙතනට ගේන්නට ඔබේ ජීවිතය මේ තත්ත්වයට අරගෙන එන්නට දෙමාපියන් කරන්නා වූ කැපවීම වලට ඔබ සංවේදී වීම ඉතාමත් වැදගත් දෙයක්. ඒ වගේම දරුවෝ විදිහට මා ජනිත් පියතුමනි අපි දැනගන්නට ඕනේ දරුවෝ විදිහටත් එක එක්කෙනාට වගකීම් තියෙනවා. අම්මට විතරයි වගකීම් තියෙන තාත්තට විතරයි වගකීම් කියන්නේ කියලා නෙවෙයිනේ දරුවන්ටත් තියෙනවා වගකීම්. සමහර විට දරුවාගේ වගකීම තමයි ඔහුගේ අධ්‍යාපන කටයුතු නිසි ලෙස කිරීම. අම්මා තාත්තට බරක් නොවේ, අම්මා තාත්තට වදයක් නොවේ තමුන්ගේ වැඩ කටයුතු කරන්නට පුළුවන් ආකාරයට කිරීම. ඉතින් දරුවනි මේ විදිහට දරුවෙක්ගේ කාර්යභාරය කරමින් ඔබේ පවුල සුද්ධවන්ත කරගන්නට ඔබේ පවුල සුද්ධ පවුලේ කොටසක් බවට පත් කරගන්නට ඒ ආදර්ශයෙන් හෙබි තැනක් බවට පත් කරගන්නට දරුවන්ට වැඩ කරන්නට පුළුවන්. ඒ වගේම දරුවෝ දෙමාපියන්ව තේරුම් ගැනීම තුළ විශේෂයෙන්ම මේ කොරෝනා කාලේ ගොඩක් වෙලාවට දරුවෝයි ජනිතේතුමේ දරුවෝයි දෙමාපියෝයි ගෙදර ගැවසනවා වැඩි. ඒ නිසා ගොඩාක් වෙලාවට මේ අනවශ්‍ය මතභේද නොසන්සුන්කම් තේරුම් නොගැනීම ඒ නිසා වෙන හිත රිදවීම් ගොඩාක් වැඩි පවුල්වල. ඒ නිසා දරුවෝ විදියට දරුවෝ මේ අවස්ථාවේදී ටිකක් සංවේදී වෙන්න ඕනි. දෙමාපියන් මේ වෙලාවේ තම පවුල ගැට ගහ ගන්නට කරන අරගලයට ආර්ථිකව තියෙන ප්‍රශ්න ඇතුලේ දෙමාපියෝ බොහෝම අමාරුවෙන් වෙන්නට ඇති මේ නත්තල් සමය වුණත් නේද? මේ නත්තල් සමය වෙන අවුරුදු තරම් ජය නැති වෙන්නට ඇති. ඒ හැම දෙයක් ගැනම දරුවෝ විදියට ජනිත් පියතුමනි සංවේදී වෙන්න ඕනේ. එතකොට අවබෝධය, සංවේදීකම සහ තම තමුන්ට අයිති වගකීම් ඉටු කිරීම තුලින් ජේසු බිරිඳුගේ ආදර්ශය අරගෙන දරුවෙක්ට පුළුවන් තමුන්ගේම පවුල සුද්ධවන්ත භාවයට පත් කරන්නට උදව් වෙන්නට.
අනිවාර්යෙන්ම ඒත් එක්කම අපිට තේරෙනවා මේ පවුල තුල අපි ඉදිරියට යද්දී අපිට ලොකු ශක්තියක් ඕන අපිට ලොකු ධෛර්යයක් ඕන මේ ධෛර්යය තමයි සුදු පවුල ඒ ධෛර්යයේ ආදර්ශය තමයි ජුසිතුමන් ඒ ධෛර්යයේ ආදර්ශය තමයි දේවමෑණියන් ඒ වගේම පවුලක් විදිහට අපි කරන යාඥාව සිසුතුමනි ජපමාලයේ අතට අරගෙන පවුලක් විදිහට අපි උච්චාරණය කරද්දී එතන ඇතිවන ඒ යාඥා බලය සාමය ශක්තිය ඒ ආදරය බෙදා ගැනීම අපේ පවුලට හරිම වැදගත්. ඉතින් මම කලින් කිව්වා අපි එක එක තැන් වලින් ඇවිල්ලා තමයි පවුලක් ගොඩනගන්නේ. විශේෂයෙන් ස්වාමි පුරුෂයා සහ භාර්යාව. එතනදී අපේ දුර්වලකම් තියෙනා වගේම අපේ ජීවිතේ අපි අත්හරින්න ඕන අපි යම්කිසි කැපකිරීමක් කරන්න ඕන නේද කියන දේත් අවබෝධ කරගන්න ඕන. ඒ හැම දෙයක්ම දෙමාපියන් අතර තියෙන ප්‍රශ්න ගැටලු, ආර්ථිකව අපි අත්විඳින ප්‍රශ්න ගැටලු, එතකොට දරුවන් සහ දෙමාපියන් අතර තියෙන ඝර්ෂණය තේරුම් ගන්න නැති දේවල්, දෙමාපියන් දරුවන්ව තේරුම් ගන්නේ නැහැ, දරුවන් දෙමාපියන්ව තේරුම් ගන්නේ නැහැ. මේ හැම දෙයක්ම අරගෙන අපි යාක්ෂාවට වාඩි වෙන තැන දෙවන් වහන්සේ එතන ප්‍රාර්ථනා රැස් සිද්ධ කරනවා. අපි ඒ යාක්ෂාවට ඉඳගන්න තැන අසිසි පියතුමනි දෙවන් වහන්සේ අපේ සිතට සාමයක් ගේනවා වගේම අනිකුත් යක්ෂ පරීක්ෂාවලින් අභියෝගවලින් අනිකුත් ඕනෑම පරීක්ෂාවකින් අපි පවුල මුදව ගන්න අපිව ආරක්ෂා කරන්න දෙවන් වහන්සේ කැපවලා ඉන්නවා. මොකද දෙවන් වහන්සේව මූලික කරගෙන තමයි දෙවන් වහන්සේ මේ අභිරහස ගොඩනගන්නේ. එතකොට අභිරහස ගොඩනගන තැන ඒ අභිරහසක් කියන්නේ අභිරහස සියර සියක් මිනිස්සුන් වෙන අපිට තේරුම් ගන්න බෑ. යම්කිසි කොටසක් දෙවියන් වහන්සේට කැප කරන්න ඕන, වෙන් කරන්න ඕන. ඒ වෙන් කිරීම තුළ තමයි ඒ අභිරහස ලස්සනට දෙවියන් වහන්සේ ඉදිරියේ සාර්ථක පවුලක්, සාර්ථක කිතුණු පවුලක් බවට පත් වෙන්නේ. ඉතින් මේ වසර ගෙවි යන මොහොතේදී, මංගල්‍ය කාලයේදී, නත්තල් සමයේදී අපි අපේ පවුල් යාක්ෂාවට මොකද වෙලා තියෙන්නේ? අපි ගොඩනගා ගන්න ඕන නේද? අපේ යාක්ෂාව තුළ අපේ පවුල ගොඩනගමු කියන තැනට ඔබ අතර සාකච්ඡාවක් ඇති කරගන්න දෙවන් වහන්සේ කෙරේ විශ්වාස කරමින් ඔබේ පවුල දෙවන් වහන්සේ ඉදිරියේ කැප කරන්න උන්වහන්සේ ඔබේ ජීවිතය තුළ ඔබේ පවුල තුළ අනිවාර්යෙන්ම ප්‍රාතිහාර්යක් ඉටු කරනවා නිසකයි. ඉතින් එලෙස අපේ පවුලක් විදියට යාක්ෂා කරමින් දෙවියන් වහන්සේට අපේ පවුලට ආරාධනා කරමින් සුදාත්මයන් වහන්සේට අපේ පවුල වසා ගන්නට සෑම පරීක්ෂාවකින්ම අපිව බේර ගන්නට කියමින් කිතුණු පවුල සවිමත් කරගමු.